අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම හරි මැද රසික රසිකාවන්ට. ඉතින් ඔන්න අද දවසේදී ඔයගොල්ලෝ බැලුව බැලීමට දන්නවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ ෂර්මි කුමා. ෂර්මි කුමා අපිට කියන්න මේ කවුද ඇත්තටම මේ ෂර්මි කුමා කියන්නේ කියලා. ශෝමි කුමාර් කියන්නේ බියුටිෂන් කෙනෙක්. ඒ අතරින් මොඩලින් කරනවා. ඉතින් අම්මා කෙනෙක්. දැන් ෆීල්ඩ් ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? අවුරුදු 4ක්. කීයද වාගේ? දැන් වයස කීයද? 35 වෙන්න යනවා. 35 කියන්නේ මීට අවුරුදු 4 31ද වාගේ ෆීල් එකට? නෑ. 29. 29. තොර ඒ ආවේ ඔයා මොඩල් කෙනෙක් හැටියට. හැටියට. ඇවිල්ලා මොන වගේ කෙනෙක්ද කියන්නේ? ඩයිඩල්ද කොහොමද? මං ඉස්ලාම ආවේ බිකිනි ඇන් ලොන්ජරිස් රෑම්ප් මොඩල් කෙනෙක් හැටියට. ඊට පස්සේ එහෙම නියුඩ් ඇන් සෙමි නියුඩ් කියන කැටගරි එකට ගලා. දැන් ෂර්මි කුමා කියන කෙනාව මේ ලංකාවේ ඉන්න කට්ටිය දැනගන්නේ කොහොමද? මොන අවදියේද මොකක් හින්දාද? ගොඩක් ඇත්ත කතා කරනවා කියන එකයි බය නැති නිසා. ඒකෙන් තමයි මම දන්නේ. ගොඩක් කට්ටිය දන්නේ. මොකද මේ ඇත්ත කතා කරනවා බය නැහැ කියන එක නේද? සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් හෝ කවුරුරි කරන වැරද්දක් පිළිගන්න කැමති නැහැ. මං කළේ නැහැ කියනවා. සෝ මං ඒක නැහැ. වැරද්දක් කළොත් මං කරා. මොකද ශ්‍රමිකුම මොකද්ද කරලා තියෙන්නේ මේ වැරදි ටික? වැරදි සාමාන්‍යයෙන් කැමරාව ඉස්සරහ නිරුවත් වෙන එක. දැන් ගොඩක් කට්ටිය කැමරාවෙන් පිටිපස්සේ තමයි රෙදි ගලවන්නේ. සෝ මට ඒකක් අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ නිරුවත කියන්නේ කලාවක්. ඇයි මේ ශ්‍රමිකුම එක එක පැත්තක් විතරක් තෝරගත්තේ? කියන්නේ නියුඩ් කියන පැත්ත? නෑ, නියුඩ් කියන පැත්ත කියන එක තෝරගත්තේ නෑ. මම බ්‍රයිඩල් කරලා තියෙනවා. ඒ අතරින් කැෂුවල්ස් ඇන් රෑම්ප් ෂෝස් කරලා තියෙනවා. කැෂුවල් එහෙම කරා. ඉතින් මට ලැබෙන ඔපචුනිටි හැමදේම මම බාර ගන්නවා. දැන් ශ්‍රමිකෝ මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ඔයා දාන වීඩියෝ. හරි, මම දහන්නේ නැහැ. මට ඒ කියන්නේ මට කතා කරන්න, ඇත්ත කතා කරන්න කිසිම තැනක් නැහැ. ආ, ඒකෙන්ද ඔයා Facebook එක අරහා මම ඇත්ත කියනවා. ශර්මි කියනවා මෙහෙම කතාවක්. මම ඒක බැලුවා. ඒ කියනවා මේ මම ගණිකාවක් තමයි. ඔව්. ඇයි උඹලට ප්‍රශ්නයක්ද? ඔව්. කියන ඔබ ගණිකාවක් කියලා ඔබ කියනවා. අනිවාර්යෙන්ම. අපේ රටේ ගණිකා වෘත්තිය වෘත්තියක් හැටියට සාපිත වෙලා නැහැ. ගණිකා වෘත්තිය තියෙද්දි ඔබ කොහොමද කියන්නේ? ඒ කියන්නේ ආදි කාලේ ඉඳලම තිබුණා. කියන රජවරුන්ට අන්තප්පුරයක්. අන්තප්පුරේ කියන්නේ මොනවද? ගණිකාව. සෝ මෙතන දැන් කාලේ අන්තප්පුරයක් තියන්න බෑ. තිබ්බනම් හොඳයි. මං නම් අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. මගේ ආසාව තියෙන්නේ තවත් මේ ලංකාවට ඇවිල්ලා ෆෝන් ඉන්ඩස්ට්‍රි. ඒ කියන්නේ ඒක වෙනමම කලාවක්. ඒක ඇවිල්ලා يعني ඒකටම හරියන ධෛර්ය කියන්නේ මොනවද කියන්නේ? සෝ එඩිටර කට්ටියට පුළුවන් ඉන්කම් එකක් හොඳ ගේන. ඔව්. එතකොට ලංකාවේ ඒකක් තියද්දි ගොඩක් ඔය දූෂණේ හොරෙන් ගිහලා වෙබ්සයිට් ගිහලා බලලා ගොඩක් අඩු වෙනවා. ඊට පස්සේ ඒක පොත් මාර්කින් ඉෂු වුණත් නෑ, මගේ ෆොටෝසුත් බලලා ගොඩක් කට්ටිය කියනවා. ඒ කියන්නේ ලංකාව තුල ඕපන්ලි ගණිකාවක් කියලා කියන එකම කෙනා තමයි ඔබ. කොහොමද මෙච්චර ගට් සීන් එහෙම කියන්නේ? ඉතින් ගණිකා මම එදිනෙදා විකිනෙන්න කැමති නෑ. සෝ මගේ يعني මොන දෙයක් يعني මම කරන්නේ කියන කලාවක් කිව්වොත් ඒ අඬ ගහනවාත් එක්ක නියුඩ් මේකරම මේ ප්‍රයිසස් කියලා. සමහර ලක්ෂයකම අර විත් ෆන් කියනවා. ෆන් එකක් මට අවශ්‍ය නැහැ. ෆන් එක මම වෙනම ගන්නවා. ඔබ කරන්නේ ඔබේ ඔබේ රැකියාව. ඔව්, ඒක මට අවශ්‍යයි නම් ඒක මම ගොඩක් දුරට කරලා තියෙන පිට රට ෆොරින් ෂූට්ස්. මේ ලංකාවේ කරපු පොඩක් අඩු බජට්. ලොකු බජට් එකක් දෙනවා නම් එයාලා බලන්නේ අයිති ප්‍රයෝජනයක්ද. වැඩ දෙකක් මට කරන්න බෑ. කරනවා නම් එක වැඩයි. ඒක නියුඩ් නම් නියුඩ්, සෙක්ස් නම් සෙක්ස්. දැන් මං කියන්නේ මේ ලංකාව තුල මේක තාම සාපිත වෙලා නැහැ. ඔයා මේක ලංකාවට ගේනද මෙහෙම උත්සාහය දරන්නේ? ලංකාවේ ගොඩක් කට්ටිය හොරට කරන්නේ. ඒක මම අනන්තව දන්නවා. නම් වශයෙන් පබ්ලිෂ් කරන්න බැහැ. මම කියනවා කවදා හරි මම තැනකට ගෙනිච්චොත් ස්පෙෂලි උසාවියට. හමන්නේ මං එදාට මං කියනවා මේ කෙනාගේ මේ දේ, මේ සයිස්, මේ විදියට. සෝ එතකොට එයාලා කරන්නේ හොරින්. ඇයි ඒ හොරින් කරන්නේ? ඒක කෙලින් කරන්න පුළුවන්. මට සල්ලි තියෙනවා. මම මේ දේ ගත්තා. ඉතින් අපි අඳුමත් සල්ලි තියෙනවා නේද? අඳුමක් ගන්නවා වගේ මේ දේ අවශ්‍ය නිසානේ. මම කෙනෙක් කිව්වොත් ඔබට දැන් ෂර්මි මේක මෙහි නැහැනේ. මෙහෙම ඉන්ඩස්ට්‍රියක් නැහැ. ඒකෙන්ද ඔයා මෙහි ඉන්නකෝ යන්න වෙනින් රටකට. ඇයි වෙනින් රටක් ගිහිල්ලා කරන්න බැරි මෙහෙම කරන්නේ? මට වෙනින් රටකට ගිහිල්ලා දැන් ගොඩක් නෑ. මම ඒකත් කියන උත්තරේ
මං රටකට ගියා මේ ලංකාව ප්‍රසිද්ධ මොඩල්ස්ලා එහෙ බිකිනි ගොඩක් දේවල් කරලා යාල මැකසින් පෙන්නලා තියෙනවා. ඉති මන් නම් වශයෙන් කියන්නේ. ඉතින් එයාහලා ඒගෙන් කරන කැයි මෙයා මේ කරන්න බැරි. ඒ කියන්නේ සීගිරි චිත්‍රවල තියෙනවා උඩකය නිරුවත්ව. දැන් අපිට මේ දැන් ලංකාවේ උඩකය නිරුවත්ව අඩුම ගානේ බ්‍රා එකක් දාගෙන යන්න පුළුවන් ද පාරේ? ශමි මේ ඔයා කිව්වා ඔයා ගණිකාවක් කියලා. ඇයි මේ ගණිකාව කියන වෘත්තිය? එහෙම නැත්නම් ගණිකා කියන දේ ඔයා මේ භාවිතා කරන්නේ ඇයි ඔයාගේ මේ මේන් දේ හැටියට කියන්නේ? ඒක ඔයාගේ මේන් වෘත්තිය උනේ ඇයි? මේන් වෘත්තිය එක නෙමෙයි. ඒක නෙමෙයි. මගේ සෙක්සල් ටාසයි. ඒ කියන්නේ ඒක පොඩි කාලයක්නේ. ඒ කියන්නේ මට සෙක්ස් ෆීලිංස් ඇවිල්ලා තිබුණෙත් අවුරුදු 25 26න් පස්සේ. ඒ කාලේ තින් මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙකුත් හිටියේ නෑ. ඉතින් මම සෙක්ස් ෆීල් එක සෙක්ස් කරේ අවුරුදු 27න්. ඊට පස්සේ ආයේ සෙක්ස් ලයිෆ් එක මට නැති වුණා. ඉතින් ඒක ඇත්තට මම ගොඩක් තනි වුණා සෙක්ස් ලයිෆ් එකේ. ඊට පස්සේ මම සෙක්ස් ෆිල්ම්ස් බලලා ගැන බොරු කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑනේ. සෙක්ස් මිල්න මම සොයන් මිඳනේ. සෝ මට ඒකත් එපා වුණා. ඊට පස්සේ FIR එකක් මට අම්මුණේම නැහැ. ඒ ඇත්තටින් දෙක තුනක් සෙට් වුණා. ඒකත් ඉන්ට්‍රස්ට් තිබුණේ නැහැ. කියන්නේ ඒකට ගණිකවරු තියෙනවා පොඩි FIR එකක් වල. එයාලත් සැටිස්ෆැක්ෂන් නැහැ. මට හැමතිස්සෙම හැම කෙනාම හොයාගෙන යන්න බෑ. ඒක සටිස්ෆැක්ෂන් කරා. නම් බඩිගිනි කියලා හැම කඩේම කන්නේ නැහැ නේ. අපිට ෆේවරට් කඩයක් තියෙන පැකන්න. සෝ මටත් ඒ ෆේවරේෂන් එක ඕන වුණා. ඊට පස්සේ අවුරුදු 5 මාරක් මට FIR එකක් නෑ සෙක්ස් ලයිෆ් එකේ. ඊට පස්සේ මම කිව්වා මට හිතුණා මට ෆෝන් වීඩියෝ එකක ඇඩ් කරන්න ගියාම මට සල්ලි වලට සල්ලිත් ලැබෙනවා සෙක්ස් ලයිෆ් එක උපරිම එන්ජොයි කරනවා. ඇක්චුලි ගොඩක් කට්ටිය පිරිමි කියලා හිතාගත්තට ගැලෙව්වොත් පිරිමි නෙමෙයි. සෝ සමහර වෙලාවට එයාලාට මේම කරන්න පුළුවන් අරම කරන්න පුළුවන් පැයකමාරයි දෙකයි ගිහින් බලවම 1:2 කියද්දි 3 වෙනකොට එයා ඩෙඩ්. සෝ ඒක නෙමෙයි සෙක්ස් ලයිෆ් එක. එතකොට තමයි ගෑණී තව මිනිහෙක් හොයන් යන්නේ. ෆෝන් මිනිහ බැලුවම සයිසස් හොඳයි. ඒතර මට හිතෙනවා මේ වගේ සයිස් එකක කෑවොත් ඔටෝමැටිකලි මන් සැටිස්ෆැක්ෂන් එක. කව ඔබට දෙකක් ඉන්න කි මමක් ඔබ. හිතෙන්නේ නැද්ද මේ දුවට කරන්නේ ඔයා හානියක් කියලා? කවදා හරි මන් දුවට කියලා දෙන්න ඕනි. මන් කන්නේ කියලා දීලා තියෙනවා. යන්න හැටි කියලා දෙන්න තියෙනවා. හොඳ පුරුදු කියලා තියෙනවා. නරක පුරුදුත් මන්නේ කියලා දෙන්න ඕනි. මිනිස්සු කරනවා චෝදනාවක්. මේ ගෑනු කෙනා හරියන්නේ නැහැ ලංකාවට. මෙයා කොටිමකුත් මෙන්න මෙහෙම කියනවා. ඔයා ලංකාවෙ ඉන්න කාන්තාවන්ට අපහාසයක් කැලලක් කියලා කියනවා. ඇයි මෙහෙම චෝදනා කරන්නේ? නෑ මම බය නෑ. මගේ දුවට මේ කොන්ඩම් පැකට් එක මේක පාවිච්චි කරන්නේ බෝයෆ්‍රෙන්ඩ් එක්ක කියලා කියන්න මට පුළුවන් වෙනුනේ. බට් සේෆ්. කියන්නේ මම මගේ දරුවා. බට් මම මගේ දරුවව අවුරුදු 18 වෙනකම්. ඉතින් දැන් මේ දේවල් ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑනේ. ලංකාව කියන්නේ දැන් ආචාර ධර්ම ටික දැන් ලංකා සංස්කෘතියට ගැලපෙන්නේ නැති වුණාට දැන් ගොඩක් හටියට තියෙන්නේ කමාසාව හැරෙන්න කිසිම දෙයක් නැහැ. මට ඕනේ මගේ ළමයා අවුරුදු 18 වෙනකම් වර්ජන්ටි එක පරිස්සම් කරලා ඒ මගේ යුතුයකම. ඒකෙන් පස්සේ එයාට මම ඉස්සසලාම් කරන්නේ ඔයාගේ වර්ජන්ටි එක බොයෆ්‍රෙන්ඩ් එක කඩනවා නම් ඒකට එයා මිලක් යොමු කර ගන්න ඕනේ. එයාගේ බොයෆ්‍රෙන්ඩ් එක කඩා ගන්නවා නම් අපි දැන් ඩිවෝස් කර ගන්න ඕනේ. හස්බන්ඩ්ගේ ඩිවෝස් වුණාට පස්සේ වන්දි මුදලක් මං කියන්නේ කඩා ගන්න ඉස්සෙල්ලා මේ වන්දි මුදල ගන්න. ඊට පස්සේ අවශ්‍ය නැහැ කිව්වොත් එයා වයින් කර ගන්න. එදාට දැන් ක්ෂමී මේ ළඟේ දැම්ම මම දැක්ක Facebook එකේ ගියා ලයිව් එක. ඒක ඔයා අසභ්‍ය වචන එහෙම පාවිච්චි කරා. ඔව් මේකට මිනිස්සු කමෙන්ට් කරලා තිබ්බා මෙයා මොකෙද්ද කියලා. මේ කවුද මේ? ඒ කියන්නේ ඔයාව සෑහෙන පහත්ම කරලා තිබ්බා. හරි? ඔය ඒව දැක්කද මිනිස්සු කමෙන්ට් මම සාමාන්‍යයෙන් කාගෙවත් කමෙන්ට්ස් කියවන්නෙත් නෑ බලන්නේ. ඇයි දැන් මේ වෙනින් කෙනෙක්ට බනින්දි ඇයි ඔයා ලයිව් එකක් ඇවිල්ලා බලන්න වට තිබ්බනේ? යාට කෝල් එකක් දාලා බයින්. මේම එයා කරන වැරද්ද මම එයාට කිව්වොත් එයා තේරුම් ගන්න. එයාට මම එකට තුන් එයා මග්ගව හිටියේ. අර කන්න බොන්න ඉන්න පවා මම මගේ ගෙදර මගේ සැලුන් එකේ තමයි තියෙන්නේ. මං එයා ඩීල් යනවා. ඇත්තම මම එයාව තමයි ඩීල් දාන්නේ. එයාට පැයට 15000යි 20000යි. 15000 20000 කරමුනොත් මං එයාව 15000 දීලා 5000 මං ගන්නවා. මම බය නැහැ කියන්නේ. එදන්නේ එයාට සමහර වෙලාවට ක්ලයින්ට්ස්ලා කියන සාමාන්‍යයෙන් කොච්චර කට්ටියක් ඉන්නවද ඩීල් යන? ඔයා දන්නේ හැටියට දන්න හැටියට ඉතින් ඉහේ කෙස් ගානට ඉන්නවා. සමහර ගෙඩිය අවුරුදු 16 17 මේ ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එකට මේ ළඟදි ගෙනාවා දෙන්නේ තුන් දෙනෙක්. ඒ දෙන්න තුන් දෙනා
තියෙනවා. එයාලා අවුරුදු 16 දාතේ දිත් තියෙනවා. මේ දේවල් මේ කියන්නේ බග බග කීමෙන් කියන්නේ. අනිවාර්යයෙන්ම. එයාලගේ ෆොටෝස් මං ගාලා තියෙනවා. ලංකාවේ ඉන්න ඩීලින් ක්වීන්ද ඔයා? නෑ නෑ මං ඩීල් දාන්නේ නැහැ. ඒ උනාට මට අවශ්‍ය මගේ ෆෑන්ස්ලා හරි මගේ යාළුවෝ හරි මට මෙයාව සෙට් කරලා දෙන්නකෝ කියලා කිව්ව ගම මං දන්න කට්ටියගෙන් මං කියනවා මට වෙන්නේ කමිෂන් එකක් විතරයි. එතකොට දැන් මේ ලංකාවේ ඉන්න මොඩල්ස්ලා මේ ඔක්කොම ඉන්නවද මේ ඩිගලින් වල? ඔයා කියන දේ. මොඩල්ස්ලා විතර නෙවෙයි නිලි යෝ ඊට පස්සේ ඉන්නවා ඊට පස්සේ වන් ගර්ල්ස්ලා ඉන්නවා ප්‍රොමෝෂන් ගර්ල්ස්ලා ඉන්නවා කරන වෘත්තියම මොඩල් ඩී. මේ ඔක්කොම ඩීලින් මනි. අනිවාර්යයෙන්ම මම බොරු කියන්නේ මමත් ඩීල් වුණා. මම ඩීලින් මනි වලින් හදාගත්තේ මගේ ආයතනය. මට සැලුම්. කියන මට ඕනකමක් තිබුණේ මගේ ඇඟ විකුණනවා හරි මගේ ඇඟ පෙන්නනවා මට ආයතනය. මට බිස්නස් කරන්න. දැන් ඉන්න කෙල්ලෝ බලන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගත්තා විද්දා සුදු වෙන්න ඊට පස්සේ ඩීලින් යන්න. මිකෝ මේ කියන දේවල් හින්දා ශම්මිකෝම යම් කාලෙකදී අතරංගුවට පත් වුණොත් ඔබ ඩීල් එකක ඉන්න වෙලාවක මොකද වෙන්නේ? සෝ ඔබේ දරුවට මොකද වෙන්නේ? මේමයි මගේ දරුවෝ දැන් මම ලබන අවුරුද්දේ මැරි කරනවා මගේ හස්බන්ඩ් බලාගන්න. ඔබට දැන් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා? මැරි කරනවා. බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒ යාට කිසිම හේතුවක් නැහැ. එයා එනේ එයාට ප්‍රශ්නයක් නැහැ. එයාත් මට නේ මගෙන් ෆුල් නයිට් එකට ගණන් යවුවා. සෝ ඒක එෆ්ආර් එකකට මාරුවා නේ. සෝ ඒක ප්‍රශ්නයක් නැහැ. අවද වෙන ඔය ඩීලින් එකෙන් ඔයා අයින් වෙන්නේ ඉවත් වෙන්නේ? ආ ලබන අවුරුද්දෙන් අයින් වෙනවා. ලබන අවුරුද්ද මම පෝන් ආටිස්ට් කෙනෙක් වෙනවා. ෂර්මි අවසාන වරට මම අහන වගේ ප්‍රශ්න. ඔබ මේ මුලික දන් අගටම කියපු දේවල් ගණිකා වෘත්තිය ගැන ඔබ ගණිකාවක් කියලා ඩීලින් ගැන ඔබ බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙයක් කරා. මේ වගේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ ඇත්තටම. මොකද ඔබ කියපු සමහරක් දේවල් අපේ මේ ලංකාව තුළ ඒවා නීති නැහැ. ඒවා ලීගලයිස් කියලා නැහැ. ඉල්ලීගල් දේවල්. ඔයා මේවා වගකීම බාර ගන්නවද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මට ඕනකම තියෙන්නේ හෙට දවසේදී ඔයාට කෙනෙක් ඇඟිලි දික් කරලා දැම්මොත් ඔයාව කෝට්ස් වලින් නේද පොලිසියට ඔයාවට මට ඕනකම තියෙන්නේ උසාවියට ගිහලා මගේ කටින් මට කතා කරන්න මට ප්‍රූ කරන්න. ඇයි මේ හොර කාටද මේ හොර? මේ ඇයි බොරු කියන්නේ? ඇයි බොරුවට ජීවත් වෙන්නේ? ඒක මට ඇත්තටම මට අවශ්‍ය දේවල් බොහොම බකකීමෙන් කියපු දේවල්. අනිවාර්යයෙන්ම. දැන් ඇත්තටම කිව්වොත් මට උසාවියට ගිහලා ෂර්මි ඔයා ඩීලින් යනවද කියලා. කියන්නේ ගණික වෘත්තිය යදෙනවා. මං කියන ඕ ඒක කරන්න එපා කියලා කිව්වොත් මං අහනවා මට ෆීලිංග්ස් එනවා. ඒක කරන්න එපා නෙමෙයි. එහෙම කරන්න බෑ ලංකාව. එහෙම නීතියක් නැහැ කිව්වොත්. නෑ ඇත්තටම නෑ නීතිය. එහෙම නීතියෙන් නැහනේ ඉපදෙන්නත් නීතියෙන් නෑ. නීතිය කියනවද මට ඉපදෙන්න කියලා? නෑනේ. සෝ ඒ නිසා මට ඒ දේ අවශ්‍යයි. ඒ දේ කොහොමද ගන්න ඕනේ? ඒක කායකද ගන්න ඕනේ තීරණය කරන්නේ මම. හිරේ දැම්මුත් නපුනේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ මට. ඉතින් අර දවසේදී අපි සම්බන්ධුනේ ෂර්මි කුමාර් එක්ක. ඉතින් ඇයගේ කතාවන් ඇයගේ අදහස් උදහස් ඔයගොල්ලෝ බලන්න ඇති. ඉතින් හැම කතාවකටම දෙපැත්තක් තියෙනවා. ඒක හින්දා ඔබට පුළුවන් ජජ් කරන්න ෂර්මි ගැන. ඔබට පුළුවන් පල්ලෙ හැංගිලා කමෙන්ට් කරන්න මෙයා දාපු අදහස් මොනවාද සහ ඔබේ අදහස් මොනවාද, මෙයාගේ වැරදි තැන් මොනවාද හරි තැන් මොනවාද කියලා පුළුවන් අපේ කට්ටියට කමෙන්ට් කරන්න. ෂර්මි කුමාර්ට අපි ස්තුතියන්ත වෙනවා අපේ මනසට ඇවිල්ලා ඔබේ අදහස් ප්‍රකාශ කිරීම ගැන. නමුත් ෂර්මි අපිට වෙනවා ඔබ කරපු මේ ප්‍රකාශ කිසිම දෙයක් අපේ ආයතනයෙන් අපිට බකකීම බාර ගන්න බැරි වෙනවා. මොකද අපේ රටේ තුළ මේකට නීති සම්පාදනය වෙලා නැති හින්දා. ඉතින් ඒක දෙයත් ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ. ඉතින් මේ වගේම තවත් ප්‍රෝග්‍රෑම් එකකින් අපි හම්බු වෙන්න සීලමු දෙනාට කියනවා යන්න නොයිස් TV page එකට, ගිහලා ලයික් කරන්න, YouTube එකට යන්න, ගිහලා subscribe කරන්න, ඊට හැපැදින bell එක තියෙන එක click කරන්න. ඒකට අපි දාන videos ඉක්මනට බලාගන්න පුළුවන්. ඉතින් ගිහලා එනම් සුබ දවසක්.